විෂ්ණු දේවාලය නියෝජනය කරමින් රන්තුලි පෙරහැරේ ගමන් කරන මේ ඇතින් හඳුන්වන්නේ තිකිරි යනුවෙන්. අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මිලස ගමන් කළත් තිකිරි දැන් වයුර්ධයි. ඇය දළදා පෙරහැරට යෙදවීම සම්බන්ධයෙන් සත්ව ක්‍රියාකාරී සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙතරම් වයුර්ධ වූ ඇතින්නක් පෙරහැරේ ගමන් කරවීම සුදුසු නොවන බවයි. මතුපිටින් තිකිරි දකින පුද්ගලින්ට විවේචනයක් එල්ල කළ හැකිවත් මෙහි සැකවුණු කතාවක්ද තිබෙනවා. තිකිරි දළදා පෙරහැරේ ගමන් කරන්නේ වයස අවුරුදු 5 ඉඳලා. පසුගිය වසරේ පෙරහැරේ ගමන් කළ ඇය ආහාර ජීර්ණ පද්ධතිය ඇති වූ රෝගී තත්ත්වයක් නිසා මාස 6ක් තිස්සේ පීඩාවට පත්ව සිටියා. එම කාලය තුලදී ඇය වෙනුවෙන් විෂ්ණු දෙවියන්ට භාරයක් වන ස්වාමියා තිකිරිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. අසනීප තත්ත්වයෙන් හිටියා විෂ්ණු දේවාලයට භාර වුණා පෙර ඇතින්නේ හොඳ උණයන් පස්සේ පෙරහැරට සහභාගී වෙනවා කියලා. ඒ භාරය ඔප්පු කරන්න තමයි පෙරහැරට ඇරියේ. මුදල් පරමාර්ථයෙන් නෙමෙයි. මොකද දැන් ඔයා ගොඩගත්තෙත් ලක්ෂ 12කට වැඩිය වේදම් කරලා. ඔයා ඇතින්නේ අර රජ කුලයේ ඇතින්දා. ඒකෙන්ද 8 කෝටු පෙනුනට දුර්වලත්වයක් නැහැ. ඇතින්නේ කුලයේ හැටි. ඇතින්නේ සෞඛ්‍ය සම්බන්ධයි. මගේ විශ්වාසය මැක්සිස්.